දරුණී සුබ සැන්දෑවා. ගුරුකුලවලට මාව ඇහෙනවද? ඔබලන්ට මාව ඇහෙනවද පුතා? ඔව් සර්. සම්දී අපි සාකච්ඡා කරන්න තියෙන්නේ මොනවද අභ්‍යාස? සර් සර්ගේ හඬ එකෝ වෙනවා. निर्देश आवरण जायांगा साकर ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරලා ලකුණු පවරමු හරි එතකොට අපිට අසමානතා කොටසට එන්න තියෙන අසමානතා අවසාන අභ්‍යාසය අසමානතාව स्क्रीन शेवेला वै समान एक्सप्रदेश लक्ष तुनक खांडांक लियान्न कियला संबंधित විසඳු වල xy කණ්ඩායම සමාන වෙන්න ඕන. y x ට වඩා වැඩි හෝ සමාන ප්‍රදේශයට අයත් වන ලක්ෂය තෝරන්න. ඔව්. කවුද අපිට ඒකට උත්තරේ දෙන්නේ? මිහිඳුනි අපිට කියන්න දුව y x ට වඩා විශාල හෝ සමාන ප්‍රදේශයට අයත් වන ලක්ෂය ලක්ෂ वैकंडांकिनो सामान उत्तर दिखता हरी
හරි ඊළඟට එතකොට මෙතන අපි තුන්වෙනි එකට එනවා y ඍණ දෙකට වඩා අඩුයි y x ට වඩා වැඩි යන අසමානතා දෙකම තෘප්ත කරන ලක්ෂ 3ක ඛණ්ඩාංක ලියන්නලු ලක්ෂ 3ක y ඍණ දෙකට වඩා අඩුයි x ට වඩා y වැඩි x ට වඩා y වැඩි ඒ කියන්නේ y ට වඩා x අඩුයි මෙයා ඍණ දෙකට අඩුයි ඉතින් අපි ගත්තොත් එimhe දැන් පොඩ්ඩක් අපි සංඛ්‍යා රේඛාව මතක් කරගත්තාම දැන් ඍණ දෙක නම් මෙයා එතකොට මේ ඍණ දෙකට අඩු වේවයිනේ ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ওই විදිහට නෙන්නේ එතකොට ඍණ දෙකට වඩා අඩුයි ඊට පස්සේ y ගේ අගය x ට වඩා වැඩි y ගේ අගය x ට වඩා වැඩි ඕ එතකොට අපි ගත්තොත් එහෙම ඍණ දෙකට වඩා වැඩි එකක් ඍණ 3 ඔන්න y ඍණ 3යි එතකොට x ගේ අගය වයිට වඩා අඩුයි මේ x ගේ අගේ වයිට වඩා අඩුයි ඒ කියන්නේ ඍණ 4 ඔය වගේ ඊට පස්සේ y ඍණ 4 ගත්තොත් අපිට ඍණ 5 ඔය වගේ ගන්න පුළුවන් ඍණ 5 ගත්තොත් මෙයා ඍණ 6 ඔය වගේ අනිවාර්යයෙන්ම බලන්න x ගේ අගේ වයිට වඩා අඩු වෙන්න ඕන ඍණ 3ට වඩා ඍණ 4 අඩුයි ඍණ 4ට වඩා ඍණ 5 අඩුයි ඒ වගේම y ගේ අගේ ඍණ 2ට වඩා වැඩි අඩු වෙන්න ඕන. ඍණ 2ට වඩා අඩු වෙන්න ඕන. ඍණ 2ට වඩා අඩුයි කියන්නේ ඍණ 3, ඍණ 4, ඍණ 5 වගේ. පැහැදිලි? අන්න ඒ විදිහට පුතාලගේ විසඳුම් ගැලපෙනවද කියලා බලන්න. ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 4. කාටීසිය තලය මත x ගේ අගේ බිඳුවට වඩා වැඩි හෝ සමාන හා y x ට වඩා වැඩි යන අසමානතා දෙකම අයත් ප්‍රදේශය අඳුරු කරන්න. කාටීසිය තලය මත. අපි මෙතන මදිම බලන්නනේ. ඔන්න මම මෙතන ගන්නම්. අපි කාටීසිය ඛණ්ඩාංක තලය. ඒක හොයාගන්න මම එක පිහිටීමක් සලකනවා හිතන්නේ මම මෙතන පිහිටීම සලකුවා කියලා ඒ කතනද 1,2 පිහිටීම සලකුවා කියලා හිතන්න p කියන තැන එතකොට මෙයාගේ ඛණ්ඩාංකය 1,2 එතකොට මෙතන 2 1ට වඩා අඩුයි
वाई खंडांके एक्स खंडांकेट वडा अडुई वाई एक्स वडा अडुई अपिट ओनित एकम तमाय नै वाई एक्स वडा मेतन वैडी निर्भुते मेतन देख वैडी එතකොට මෙතන දෙක වැඩි එකට වඩා. එතකොට y x ට වඩා වැඩි ප්‍රදේශය. එහෙනම් අඩු ප්‍රදේශය තමයි අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශය. මේ පැත්තට තමයි ඔය කියන අසමානතාවයට අදාළ ප්‍රදේශය වෙන්නේ. ඔය කියන අසමානතාවයට අදාළ ප්‍රදේශය තමයි dt. right. ඒ තමයි y x ට වඩා වැඩි ප්‍රදේශය අපිට ඕනේ y x ට වඩා වැඩි ප්‍රදේශය නේද y x ට වඩා වැඩි ප්‍රදේශය ඕ එහෙමනම් මෙතන මේ පැත්තට එන්න ඕනේ නේ y x ට වඩා වැඩි ප්‍රදේශය y x ට වඩා වැඩි ප්‍රදේශය. ඒ කියන්නේ මේ පැත්තට. මේ තමයි y x ට වඩා වැඩි ප්‍රදේශය. මේ සරල රේඛාවේ ඉඳන්ම පටන් ගන්න ඕන විදිහට. හරි. ඊළඟට අපිට ඕන x බිඳුවට වැඩි හෝ සමාන ප්‍රදේශය. x බිඳුවට වැඩි හෝ සමාන ප්‍රදේශය. x සමානයි බිඳුව සරල රේඛාව x සමානයි බිඳුව සරල රේඛාව ඒ කියන්නේ x සමානයි බිඳුව සරල රේඛාව කියන්නේ y අක්ෂය මත අඳින සරල රේඛාව y අක්ෂය මත අඳින එකන එතකොට අපි ගත්තොත් එහෙම මේ විදිහට x සමානයි බිඳුව මේදී x සමානයි බිඳුව एक समाने बिंदुवट वैडी पैत्त बिंदुवट वैडी पैत्त किया ने में पैत्त अभी गत्तोत मेंने में पैत्त एक समाने बिंदुवट वैडी प्रदेश y අසමානතා දෙකටම අදාළ ප්‍රදේශය දෙකටම අදාළ ප්‍රදේශය කොටු ලෙස අඳුරු වී ඇත කොටු ලෙස අඳුරු වී ඇත उत्तर लक्ष्य लकुनु करन्न ओ ननेद पुते अभी कार्टेशियन खंडांक तलेक ने अंदिन्ने कार्टेशियन खंडांक तलेक अभी सरल रेखावक अंदिनवा नम पिहिटीम अवम वशयेन सरल रेखावक तुनक्वत लकुनु वेन्न ओन पुता तेरुनाद तुनक्वत लकुनु वेन्न ओन अगे वगु नोतिबुनत अभी ए अदाल सरल रेखाव मत पिहिटन पिहिटीम तुनक्वत लकुनु करन्न ओन हरि एतोट तमा अभी सरल रेखाव अंदिन्न पुलुवन वेन्ने अंदुर
වෙන තැනක කරලා ගත්තද? ඔව් සර්. අන්න ඒකයි. වෙන තැනක කරන්න එපා පුතා. අපිට මේ මේ ලබා ගත්ත ආකාරය මේ ප්‍රදේශයේ දුව තීරණය කරේ කොහොමද කියන එක වටිනවා. ඔයා ඒක ඒක පිළිතුරේ එක කොටසක්. පිළිතුරේ එක කොටසක්. තේරෙනවද පුතා? ඔයාට ලකුණු අඩුවීමක් වෙන්නේ නැහැ. නමුත් ඒක හරි වටිනවා මේ කොහොමද ගත්තේ දැන් මම මේ ගත්ත විදිහ පැහැදිලි ඉන්නේ අන්නේ වගේ ඔබට පුළුවන් මේ විදිහට දක්වන්න ඒ ගත්ත විදිය ඔබ දැන් සමහර වෙලාවට මේ විදිහට අරගෙන ආයි නැවත ඇඳලා ඔබ මේ අදාළ ප්‍රදේශයේ විතරක් අඳුරු කරලා තියන්න පුළුවන් එතකොට මේ ලබා ගත්ත විදිය පෙන්වන එක වටිනවා පුතේ හරි හරි සර් प्रश्ने असमानता तुनक दीलती तुनट अडुई बिंदुवट वदा वाई वेडी वाई एक्स्ट वादा आदु या ना समानता तुनम तृप्त करने लक्ष्य तुनों का कंदांक लिया अंदर मेतना थोंदे में दे तमाई अभी मैं असमानता तुनम तुनटम आई थी प्रदेश हो आगम मैं वंगे असमानता तुनटम आई थी प्रदेश हो आगे न इड पासे पुलवांग अपिते ए मात्र पिहिटन लक्ष्य तुना कपिट हादु नगा अन्न बाला अभी इतन टेकियोत बिंदु अपिगामु एक एक तूने अतर इने एक इने देख इने तूने इने अतर एक देख तूने अतर इने एक इने देख इने तूने इने अतर දැන් බලන්න පළවෙනියෙන්ම x කියන්නේ 3ට අඩු ප්‍රදේශය x කියන්නේ 3ට අඩු ප්‍රදේශය එතකොට x සමානයි 3 සරල රේඛාව අපි අඳින්න ඕන හැබැයි ඔබ දන්නවා මේක සමාන නැති හින්දා x සමානයි 3 කියන ප්‍රදේශයේ සරල රේඛාව මත පිහිටන ප්‍රදේශයේ සම්බදී අදාළ නොවන නිසා අපිට තියෙන කඩ රේඛාවකින් අඳින්න තියෙන x සමානයි 3 එතකොට මම මෙහෙම කැඩුණු රේඛාවකින් අද රේඛාවකින් මේ x සමානයි 3 අපි අඳිනවා අද රේඛාවකින් ඊට පස්සේ x ගේ අගය 3ට වඩා අඩු ප්‍රදේශය x ගේ අගය 3ට වඩා අඩු ප්‍රදේශය 3ට අඩු x ගේ අගය 3ට අඩුයි ඒ කියන්නේ පුතා මේ පැත්තට අපි අඳුරු කරනවා තුනට අඩු ප්‍රදේශය තුනයි තින තුනට අඩු ප්‍රදේශය අපි අඳුර කරමු නේ ඔලියට ඊළඟට අපි එනවා y සමානයි බිංදුව දැන් y සමානයි බිංදුව කිව්වහම ඔබ දන්නවා x අක්ෂයේ මත පීඩන සරල රේඛාව y සමානයි බිංදුව සරල රේඛාව අපිට කඩ රේඛාවකින් නැන්ද කියලා ඒක ලොකුවට ඉස්මතු වෙන්නේ නැහැ පුතා මොකද x මත x අක්ෂයේ මතනේ පිහිටන්නේ
एक साक्ष्य मत पीहिटानी वाय समान बिंदु सर्वरेखा बिंदु वाला वेडिपेत बिंदु वाला वेडिपेत तमय अपिट गान ती बिंदु वाला वेडिपेत එතකොට මේ පැත්ත මේ තමයි බිඳුවට වඩා වැඩි පැත්ත හරි මේ බිඳුවට වඩා වැඩි පැත්ත අපි අසමානතා ලිව්වොත් මේ තමයි x ගේ අගය 3ට අඩු මේ තමයි y ගේ අගය බිඳුවට වැඩි ඊළඟට y සමානයි x සරල රේඛාව අපි අඳින්න ඕන y සමානයි x සරල රේඛාව අඳින්න එතකොට 1,1 අපි ලක්ෂ 3ක් ගමු 3,3 ඊට පස්සේ අපි ගමු ඍණ 3, ඍණ 3. ඊට පස්සේ ඒකත් එන්නේ කඩ රේඛාවකින්. කඩ රේඛාවකින්. එතකොට y x ට වඩා අඩු. ඔන්න දැන් අපිට එකපාර අඳුර ගන්න බැයි නම් අපි මේ වගේ අවස්ථාවක් ගන්නවා y x ට වඩා ආදු. අපි එක පැත්තක් ගමු. මම මේ පැත්තෙන් ගන්නවා. ඔන්න බලන්න මම ගන්නවා ඍණ 3 නෑ. අපි ගමු 1 ඍණ 3 කියන පිහිටීම. මෙතන මම p කියන පිහිටීම ගන්නවා x ඛණ්ඩාංක 1යි y ඍණ 3යි. එතකොට පුතා ඍණ 3 කියන අගය 1ට වඩා අඩුයි. ඍණ 3 කියන්නේ y x කියන්නේ 1 x ඒ කියන්නේ y x ට වඩා අඩුයි. ඒ කියන්නේ මේ තියෙන්නේ y x ට වඩා අඩු ප්‍රදේශයේ තමයි මේ පිහිටීම තියෙන්නේ. එහෙනම් මීට අනිත් පැත්ත තමයි එන්නේ. මීට අනිත් පැත්ත. ඒ කියන්නේ එහෙමනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රදේශයේ තමයි y x ට වඩා වැඩි ප්‍රදේශය වෙන්නේ. මේ y x ට වඩා වැඩි ප්‍රදේශය y x ට වඩා වැඩි ප්‍රදේශය ආනි පැත්තන දෙන්නේ ආවනේ y x ට වඩා අඩු ප්‍රදේශයනේ ඔව් y x ට වඩා අඩු ප්‍රදේශය ඔයා හරි තන්නේ දුන්නේ මෙතන හරිනේ මම ඍණ 3 1ට වඩා අඩුයි ඍණ 3 1ට වඩා අඩුයි y x ට වඩා අඩු මේ පැත්තට මම බලන් හිටියේ කෝ චන් මේ දුන්නේ කතා කරන්නේ නැත්තේ මොකද කියලා ඒකයි මම වැරද්දුවේ මෙන්න මෙහෙම එන්නේ නේ ඔන්න ওই පැත්තට දැන් නිකන් බලිභූතයක් වගේ නේද පේන්නේ නමුත් අපිට දැන් ගන්න වෙනවා මෙහෙම මේ තියෙන්නේ y x ට වඩා අඩු දැන් මේ තුනට මෛත්‍රී ප්‍රදේශය දැන් හොයාගමු තුනට මෛත්‍රී ප්‍රදේශය කොහෙද හරියට බලන්න තුනටම අයිති ප්‍රදේශය ඔබට පෙනෙයි අපිට ඒක ඕන අඳුරු කරලා ගන්න පුළුවන් මේ කොටු විදියට මෙන්න මේ ප්‍රදේශයේ නේද ඔය ඔන්න ඔය ප්‍රදේශය මේක නේද එන්නේ තුනටම අයිති ප්‍රදේශය අසමානතා තුනට මෛත්‍රී ප්‍රදේශය එතකොට අපින් අහනවා තෘප්ත කරන ලක්ෂ 3ක් තෘප්ත කරන ලක්ෂ 3ක් කොහොමද ගන්න එකක් අපිට ගන්න පුළුවන් මේ මත පිහිටන එකක් ගන්න බෑ මෙන්න මේ පිහිටීම අපිට ගන්න පුළුවන් කවුද මෙන්න මෙයා ඒ කියන්නේ x ඛණ්ඩාංක 2යි y 1යි ඊට පස්සේ මොකද කරන්නේ ලක්ෂ 3ක් අපෙන් අහන්නේ මේ පැත්තට ගියා
හරි. ඊට පස්සේ මේ පැත්තට මේ පැත්තට. මේක ගන්න පුළුවන් නේ? මෙයාව. මේක එතන කඩේ ඉරක් තියෙන නිසා ගන්නද? මෙයා කඩ ආ මෙයා කඩේ ඉරන්නේ y බිඳුව. ඒක ගන්න බෑ. කඩේ ඉරක්. भाग गणन तमाय अन्न वेन्ने ही बोलोत ने पूर्ण संख्यात्मक अवस्थाव के अन्न बेहताव मेतना बे एवं हम पूता मैं 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 एक्स खंडां के देखा मार कमा एक ईड पासे x ඛණ්ඩාංකය 1,1 කොහොම ගන්න පුළුවන්? 1,1 දශම වලින් ගන්න පුළුවන්. ඔව් දශම වලින් ලිව්වොත් 2.5,1 මෙයා 1.5,1 පැහැදිලිද? කඩරේකා හින්දා මේ මත පීඩන අවස්ථා ගන්න බෑ. එතකොට අපිට පූර්ණ සංඛ්‍යාත්මක අවස්ථාවක් ඉදිරිය ගන්න තියෙන්නේ 2,1 විතරයි. 2,1. එතින් එහාට ගන්න බෑ. නේ? අවද? දුන්නේ තවද මේ උත්තර? මීට. ඔව්. ඔය විදිහට ගන්න. ගැටලු තියෙනවා නම් අහන්න බලන්න. හරිද? ඔන්න ඔහොම. හරි. දැන් එහෙනම් අපි අසමානතා සම්බන්ධව පාඩම අවසන් නේද? දැන් මට කියන්න අපි යන්න ඕනේ වෘත්ත කෝණවල අභ්‍යාස වලට නේ? වෘත්ත කෝණවල. කොතනින්දන්ද අපි සාකච්ඡා කරන්න තියෙන්නේ? සඳිව් අපි කීයින්දන්ද බලන්න තියෙන්නේ? नियमित प्रश्न पत्र निर्देश දැන් ජාතික අධ්‍යාපන ආයතනයෙන් සහ විභාග දෙපාර්තමේන්තු මූලික වෙලා ඉවල තිබුණු විෂය නිර්දේශය තුළ අපි දැන් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරපු වින්දා ඔයගලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්තම් කියලා තියෙන්නේ ගොඩක් කොටස් අඩු කරලා තියෙනවා. ඉතින් එහෙම ඔයගලන්ට කිසිම ගැටලුවක් නැහැ මේ විෂය තුළ. හරි? තියෙන්නේ නැවත නැවත මේ කර්මු කාරණා මතක් කරමින් ගැටලු විසඳීම් කරන එක. අපි එනවා වෘත්ත කෝණ වලට එදෙනම්. වෘත්ත කෝණ මිශ්‍ර අභ්‍යාසය අපිට තියෙන පාඩම 31. 31. මම හිතනවා මම විශ්වාස කරනවා දුවල පුතාල මේ ගැටලු හදලා පිළිතුරු සූදානම් කරගෙන ඉන්නවා ඇති කියලා.
ඒ ඔබේ පැත්තෙන් ඔබ වෙනුවෙන් කරන්න ඕන වගකීම අනිවාර්යයෙන්ම කරන්න නැත්නම් මේ සාකච්ඡා කරන එක වැදගත් වෙන්නේ නැහැ. අපිට උදව් කරන්න පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතා අගේ සොයන්න කියලා. අගේ සොයන්න කියලා තියෙනවා. දී ඇති දත්ත රූප සටහන් වල ලකුණු කර ඇති ලකුණු කර දී ඇති ගැටළු විසඳන්න. ABC වෘත්තයේ කේන්ද්‍රය OA ABO සමානයි. අපි ලකුණු කරමු බලන්න. ABO සමානයි OABO සමානයි OBC. OBC මේ දෙන සමානයි. ඒ කියන්නේ BO සමච්ඡේදකය. ABO ABO අංශක 40යි. මෙයා අංශක 40යි. මෙයා අංශක 40යි. එතකොට මෙයාත් අංශක 40 වෙනවානේ. මෙයාත් අංශක 40 වෙනවා. ACO කෝණේ අහන්න. ACO මෙන්න මේ කෝණේ. කවුද අපිට උදව් කරන්නේ? හිරුක කතා කරමු. හිරුක හිරුක පුතා ඉසුලට කතා කරලා ඉසුල විස්තර කරන්න පුළුවන් වෙයිද? ඉසුල සේමිත සර් ඔව් කියන්න පුතා. කවුද? දනුලද? නෑ සර්, රිවිඳු. රිවිඳු? ඔව් සර්. ඕකේ OB සමානයි OC වෘත්තයේ අරයන් නිසා. අනිවාර්යෙන් එකම වෘත්තයේ අරයන්. ඒ නිසා සර් OC B සමානයි මේ අංශක 40යි. මෙයත් අංශක 40යි. යොදාගත ජ්‍යාමිතික ප්‍රමේය සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේයනේ. ත්‍රිකෝණයක පාද දෙකකට පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි. හරි. සර් එතකොට 180න් 80ක් අඩු කරාම 100යි. ඒ කියන්නේ ඔයා මේ කෝණය තමයි දැන් හොයන්න හදන්නේ නේ? ඔව්. BOC BOC වෙන්නේ අංශක 180න් 40 ව දෙකක් අඩු කර 80යි. එතකොට 100යි 100යි. එතන යොදාගත්තා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි කිය අංශක 180 කියන ප්‍රමේය. ඔව්. සර් BOC අංශක අංශක 100යි නිසා ඒක දෙකට බෙදුවම BAC අංශක 50 වෙනවා. මෙයා 100 බෙදීම 2 ඔව් අංශක 50යි. එතන යොදාගත්ත ජ්‍යාමිතික ප්‍රමේය කියන්න බලන්න. වෘත්ත චාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය එම චාපය හැර වෘත්තයේ ඉදිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක් වේ. ඒ ප්‍රමේය පුතේ සමහර වෙලාවට විභාගේ ලියන්න එනවා. වෘත්ත චාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය එම චාපය හැර වෘත්තයේ ඉදිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයක් වේ. හරි සර්. එතකොට 180න් සර් අඩු කරනවා ACB හොයන්න. මේ කෝණයයි මෙයයි 50යි එකතු කළා 180න් අඩු කරනවා. 50 එකතු කිරීම 40යි 40යි 80යි මෙතන 40යි. ඔය ටිකනේ. එතකොට ඔයා මේ ගන්න ABC ත්‍රිකෝණය තමයි සලකන්නේ. ABC ත්‍රිකෝණය. එතකොට 180න් අඩු වෙනවා 8යි 5යි 13යි 13යි 4යි 170ක් නේ. සර් අංශක 10. අංශක 10යි උත්තරේ. ඔබේ උත්තරය ACO අංශක 10යි. වෙරි ගුඩ් පුතා. ඔන්න ඔහොමයි. බලන්න ඊට වෙනස් විදියකට හදලා තිනව නම් ඉදිරිපත් කරන්න.
හරි යමු අපි දෙවෙනි ගැටලුවට දෙවෙනි ගැටලුවේ කියනවා A B C D වෘත්ත A B C D වෘත්තයේ විෂ්කම්භය B D මෙයා විෂ්කම්භය B C සමානයි C D මේ දෙන්න සමානයි A C B කෝණය A C B කෝණේ අංශක 35ක් නම් මෙයා අංශක 35යි නම් A B C කෝණය අගේ අහන්නේ මෙන්න මෙයාගේ අගේ අහන්නේ मैं आगे आगे कौन देखे टप उदाउ कर इधर बात तो इन्हें बोलूँगा अनिवार्य में उबट पावरशे तीन नौ ना कुते अरे रिविंदु इधर बात तो ना आगे उबट इधर बात तो इन्हें बोलूँगा ओ चंदीयू कोमदारम बेगन ने तो ना सर बीसीडी අංශක 55යි හරි ඔව් සර් එතකොට සර් අතන පාද දෙක සමාන හිද්ද ඒ ත්‍රිකෝණයේ ඊට සමු කෝණ දෙක සමාන වෙනවා මේ කෝණේ සමානයි ඕ සර් ඒ කෝණේ 45 වෙනවා 180න් 90 අඩු කරලා දෙකෙන් බෙදුවාම 180න් 90ක් අඩු කරලා දෙකෙන් බෙදෙනවා කියන්නේ අංශක 45ක් වෙනවා මේ කෝණේ මෙයත් 45යි අහන්නේ A B C कौन है? ओ सर इतनो कर से B A C आंचे का 45 भावे ना एक कम उर्तकांडे कौन है हिंदा मैं 45 पहाना मैं आठ 45 भावे ना ओ वैसे एक ऐसी आसुवें अरे 45 आना हाले एक ऐसी आसुवें आप इस अलगाने A B C कौन है एबीसी कोणे 180න් අපි 45යි 35යි අපි එකතු කරනවා අඩු කරනවා එතකොට 180න් අඩු වෙනවා 80ක් 40යි 70යි 80ක් ඒ කියන්නේ පුතා අංශක 100යි නේ අංශක 100යි ජ්‍යාමිතික ප්‍රමේයන් කීයක් චන්දිව් මේකේ පාවිච්චි වුණාද අර්ධ වෘත්තේ කෝණ ආවා එකම වෘත්ත කන්දේ ත්‍රිකෝණ ආවා त्रिकोणे अभ्यंतर कोणाई के अंश के 180 अब्बव भाविता होना ने समद्विपाद त्रिकोणयत् भाविता होना ओ ए अनु मेके अंतर्गत होना ज्यामितिक प्रमेयन हतरक ने ज्यामितिक प्रमेयन हतरक ओन्नोमय हां ए तमाई प्रश्न अंक दिकट उत्तरे अडुपाडु तीनो नन हदा गन्न වෙනත් විදිහකට හදලා තිනවන නම් ඉදිරිපත් වෙන්න. So, okay, BD 55 කියලා ගන්න පුළුවන් නේද? කොහොමද? මන්ද පුතා? ABD 55 කියලා. AB D 55 කියලා. ABD මෙයාද? ඔව් සර්. ඔව් එකම උත්තර කන්දේ කොහොමද? ආ, ඔයා කියන්නේ මෙතන 55යි මෙයා 45යි අරගෙන ගන්නත් තිබුණා නේ? ඔව් ඔව් ඔව්. एक मुद्दा कांडे कौन पैतर गतना पुलवा नहीं मैं तो नहीं एक अच्छा है ये तो बोलते त्रिकोणे कौन आई के तैयार ना वर्षन है ईलंग डापी ये ना वाह तुम ही निकाश नहीं था
दी अति ए बी सी डी वृत्ते केंद्रे ओ वेनो दी अति ए बी सी डी वृत्ते केंद्रे ओ वे बी सी समांतराई ओ डी ए बी सी ए बी सी आगे अंशक हटाए में आ हटाए උඹෙන් අහන්නේ BCD කෝණය යගේ මෙන්න මේ කෝණය යගේ කවුද අපිට ඉදිරිපත් වෙන්නේ මේක විසඳන්න ඉසුල අත උස්සනවා ඔව් ඉසුල පුතා ඔබට අවස්ථාව සර් ඔව් පුතා ABC අංශක 60යි ABC සමාන වෙනවා DOA වලට අනුරූප වන අනිවාර්යෙන් සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් අනුරූප කෝණ අගයෙන් සමාන වෙනවා. එහෙනම් මෙතන පුතා අංශක 60යි. හරි. ඊට පස්සේ සර් එතන ඒකාන්තර DOA සමාන වෙනවා C. CDO වලට ඒකාන්තර කෝණයක් තියෙනවා. ඒකාන්තර කෝණය කාටද සමාන වෙන්නේ DOA එකස CDO DOA සමාන වෙනවා C DO CDO ආ ඔයා කියන්නේ මෙයාද එතන ඉසුල සමාන්තර බව දීලා නැහැ නේද මේ දෙන්න मेरे का अधिक समांतर आई केला दीला नहीं नहीं पूता ए बी डी सी समांतर आई केला दें समांतर उनो त्वितर आई एकांतर को नागें समान रे मेतने डी ओ सी बी समांतर आई ए बी डी सी समांतर आई केला दीला नहीं रे पूता नहीं सर नहीं द එයින් අපිට යාම 60 කියලා ගන්න බැරි වෙයි. එතකොට මොකද කරන්නේ? මේ කෝණේ තමයි හොයන්න තියෙන්නේ. අපිට මෙහෙම ගන්න බැරි වෙයිද? මේ මේ ඡාපයේ තියෙනවානේ මේ වෘත්ත ඡාපය. ඒත් හැබැයි අපිට O කියලා O කේන්ද්‍රය කියලා දීලා තියෙනවා. ඉසුල O කේන්ද්‍රය. හරි? එතකොට මේ වෘත්ත ඡාපය මෙයා අපි x කියලා හිතමුකෝ දන්නේ නැහැනේ යාම එතකොට වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය එතකොට වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රය මත හදනවා කියන්නේ පුතා මේ කෝණයනේ මෙන්න මේ කෝණය ඒ හැදෙන්නේ පරාවර්ත කෝණය මේ කෝණය හරි මේ කෝණයනේ හැදේ වෘත්තයේ ඉදිරි කොටස මත හදන කෝණය තමයි මෙයා මෙයා x නම් පුතේ මෙයා කීයක් වෙනවද එතකොට 2යි x වෙනවනේ මේ මුළු කෝණයම 2යි x වෙනවා මෙයා වගේ දෙගුණයක් එතකොට o o කියන්නේ කේන්ද්‍රයේ හින්දා කේන්ද්‍රයේ හින්දා මේ කෝණය මම මේ අඳුරු කරන කෝණේ අංශක 180යි නේ විෂ්කම්භයේ හින්දා 180 ඒ කියන්නේ 2යි x සමාන වෙනවා 180 එකතු කිරීම 60ට මෙතන ඉඳන් මෙතෙන්ට ඒ කියන්නේ 240යි දෙකෙන් බෙදන්න නෑ දෙකෙන් බෙදෙන්න ඔව් දෙකෙන් බෙදෙන්න ඕන මේ මේ මුළු කෝණයම තමයි පුතා 2යි x තේරුණාද ඉසුල මෙන්න මේ මුළු කෝණයම තමයි 2යි x වේ වෘත්ත ඡාපයේ මේ මහා වෘත්ත ඡාපයක්නේ. ඒතර එයා කේන්ද්‍රය මත හදන්නේ පරාවර්ත කෝණය. වෘත්තයේ ඉදිරි කොටස මත හදන්නේ x. එයා වගේ මෙයා දෙගුණයක්. ඒතර මේ මුළු කෝණයම 240යි.
එතකොට x හොයන්න අපි 240 බෙදනවා පුතා කීයෙන්ද? දෙකෙන්. 120යි. අන්සක 120යි. අනිත් අයට ආවද උත්තරේ? කොහමද කතා කරන්න? ඈ? ඒ විදිහටද හිතුවේ දැක්කේ? පොඩි නිර්මාණයක් කරන්න ඕන. මොකද්ද නිර්මාණය? මේ OC යා කරත්. OC යා කරොත් OB OC සමානයි. හරි? එතකොට මෙයා 60 නම් මෙයත් 60යි. එතකොට මෙයා 60යි මෙයා 60යි නම් මෙයත් 60යි. එතකොට මෙයා සමපාද ත්‍රිකෝණයක් වෙනවා. එතකොට මෙයා සමානයි. මෙයත් අරය. එතකොට මෙයා සමානයි. නේද? එතකොට අපි මේ කෝණ මේ ටික හොයාගන්නේ කොහොමද? මෙයා 60යි, මෙයත් 60යි. එතකොට මෙයා 60යි, මෙයා 60යි නම් මෙයත් 60යි. මෙයා 60යි නම් 180න් 60ක් අඩු කරලා දෙකෙන් බෙදනවා. එතකොට මෙයා 60යි. 60යි 60යි 120යි. එහෙම ගන්න පුළුවන්. ඒකද අදහස් කරේ පුතා? ඒක තේරුණාද? මෙතනින් යා කරාම නේ මේ මේක සමපාද ත්‍රිකෝණයක් වෙනවා. එතකොට මෙයා 60යි. එතකොට මෙතන 180 මෙතන 60 හිඳ අනුරූප කෝණ වලින් මෙයා 60 ගත්තා. එතකොට මෙයා මෙතන 60 හිඳ මෙයාත් 60 වෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් මේ දෙන්නත් 60 වෙනවනේ. ඒ විදිහට ගන්නත් පුළුවන්. ඒකත් හරි. තව වෙනස් ක්‍රම. හරිනේ. අපි එනවා හතරවෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 තියෙනවා මේ විදිහට. බව පෙන්වන්න තියෙනවා. ඉතුරු ගණන් තුනම බව පෙන්වන්න තියෙන අපිට බෝඩ් එකට යන්න වෙයි වගේ. අපි ඉස්සෙල්ලා මේ බෝඩ් එකට යමු. බෝඩ් එක ගමු ඉස්සෙල්ලා. වයිට් බෝඩ් එක.
तरुणि अभी बालमु निष्ठाभ्यासे हाथर भी नहीं कहती हूँ हाथर नहीं तू आह ओने हाथर भी नहीं कहती हूँ उन्हें बालने ABC उर्ते में तो नहीं B C उर्ते B C C X वनसे AC X तक पा दिख कर है AOB AOB अपने पहनना नो ना AOB कोने समानाई हतरक सी बी एक्स बावर वो तमाई करांती ए ओ बी समानाई हतरक सी बी एक्स बावर पेनना नती अभी कौन मत पटांग है मैं का आंसर के एक्स के लगा तो सी बी एक्स के ने काफी आंसर के एक्स के लगाना सामान्य पाद है इधर मैं आप एक्स है ना इधर बट मैं कौन है ना वहाँ आंसर के एकसी आसू आलू किरी में दिखाई एक्स එතකොට මේක ඕනේ එනවා 2x මෙයා එනවා එතකොට 4x තේරෙනවද මං ගත්ත විදිය මේක ඕනේ x මං එතන කොහොමද මම ගැටලුවට පිවිසුනේ මං මෙතනින් අල්ලගත්තේ වැඩේ මෙයා වගේ 4 ගුණයක් බවනේ AOB බව පෙන්වන්න තියෙන්නේ එතකොට මම මෙයාව x කියලා ගත්තා ආගේ සමදිපාදයේ ඉඳ මෙයා x වුණා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි කිය අංශක 180 ඉඳ 180 අඩු කිරීම 2x වුණා මෙතන. සරල රේඛාව මත පීඩන බද්ධ කෝණ පරිපූර්ණකේ ඉඳ මෙයා 2x වෙනවා මොකද 180 අඩු වෙනවා. වෘත්ත චාපිකයෙන් කේන්ද්‍රය මත ආපාතිත කෝණේ වෘත්තයේ ත්‍රිකෝණ මත ආපාතිත කෝණේ මෙන් දෙගුණයක් වෙන ඉඳ මෙතන 4x වෙනවා. ඒ කියන්නේ මෙයා වගේ 4 ගුණයක්. මොකද ඔයගොල්ලන්ගේ අදහස් ACB දෙකයි x කියලා ගත්තා නේද? ඈ? මෙයාද? ACB දෙකයි x කියලා ගත්තේද? ඇයි මෙතන කියනවානේ දුල්නෙත් AC x දක්වා දික් කරනවා කියලා. AC x දක්වා දික් කරනවා කියන්නේ AC x සරල රේඛාවක් කියන එකනේ. එතකොට සරල රේඛාවක් මත පීඩන බද්ධ කෝණ පරිපූරකයිනේ. එතකොට 180න් අපි අඩු කරනවා මේ කියන 180 අඩු කිරීම 2x. එතකොට පුතා 180 ඍණ 180 ඍණයි ඍණයි ධන 2x. එතකොට මේ 180ට 180 ඉවත් වෙනවා. එතකොට මෙයා 2x වෙනවා. තේරුණාද? හරි. කොහමද අනිත් වල පුතාලා කරේ එහෙමද? ආ
සර් ඇහින්නේ ඔව් සර් සර් ඇහින්නේ සර් මයික් මියුට් කළා සර් තාම මයික් මියුට් කළද සර්ගේ මයික් එක මියුට් වෙලා මෙතන CBX සමානයි මෙතන CBX අපි X කියලා ගන්නවා. ඒතර දැන් මේක ඉදිරිපත් කරන විදිය තමයි අපි කරන්න හදාන්නේ. එතකොට BCX ත්‍රිකෝණයේ CBX සමානයි CXB ට. එතකොට මේ BC CX සමාන හින්දා තමයි මේ කෝණ දෙක සමාන වෙන්නේ. එතකොට අපි කියනවා පුතා එම නිසා BCX කෝණ ඒක තමයි නේ BCX සමානයි BCX සමානයි එතකොට අංශක 180 න් අපි අඩු කරනවා x ඒව දෙකක් නේ x එකතු කිරීම x ඒ කියන්නේ 180 අඩු කිරීම 2x මේකට හේතුව අපි ලියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180 කි කියන කාරණාව. ඔන්න අපි දැන්ට ආවා. ඊට පස්සේ අපි කියනවා තවද ACX සරල රේඛාවක් නිසා සරල රේඛාවක් නිසා අපි අන්න ගන්නවා පුතේ ACB කියන කෝණය සමානයි අංශක 180 අඩු කිරීම 180 අඩු කිරීම 2x කියලා. ඒක අපිට ඕන නම් දෙවනුව ලියන්න පුළුවන් මෙහෙම. 180 අඩු කිරීම BCX කියලා ලියමු දැනට. BCX. එතකොට එනවා 180 ඔය ටික කන්න තීටිම කමන්නේ. අඩු කිරීම BCX කියන්නේ එතකොට 180 අඩු කිරීම 2x
එතකොට මෙතන එනවා 180 අඩු කිරීම 180 එකතු කිරීම 2x 180 ට 180 ඉවත් වුණා මෙතන 2x අන්න එනවා ACB ඔතනට ආවා හැබැයි මෙතන අපි දැන් එතන අමුතුවෙන් හේතුව ලියන්න ඕනේ ACX සරල රේඛාවක් නිසා කියලා අපි කියලා තියෙනවා එතකොට ආයි සරල රේඛාව මත පීඩන බද්ධකෝණ පරිපූරකයි කියලා කියන්න අවශ්‍ය නැහැ මෙතන ඒක දාන්න මොකද මේක ගණිතයේ අදාළ ගුරුතුමෙක් ගුරුතුමියක් මේ බලන්නේ දැන් මෙතන සරල රේඛාවක් නිසා කිව්වහම අපිට 180 අඩු කිරීම BCX ගන්න පුළුවන් ඊට පස්සේ අපි එනවා එම නිසා ACB දැන් 2x නේ එම නිසා අපි කියනවා AOB සමානයි දෙගුණයක් ACB ACB එතකොට දෙගුණයක් ACB කිව්වහම මෙතන ACB වෙනුවට 2x අපි යොදනවා මට ඊටමදී ඉඳ මෙතනට ගන්නවා එතකොට AOB සමානයි 4x මෙතනට අපි හේතුව ලියන්න ඕන මෙතන හේතුව වෙන්නේ එතකොට වෘත චාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය කේන්ද්‍රය මත ආපාතිත කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතිත කෝණය මෙන් දෙගුණයකි ඊට පස්සේ අපි මෙතනට එනවා 4x x වෙනුවට කාවද අපි x වෙනුවට ගන්නවා cbx cbx එහෙනම් AOB සමානයි 4 CBX වේ. ඔන්න ඔහොමයි කතාව. පැහැදිලි? හරිද AOB සමානයි CBX වගේ 4 ගුණයක් කාට හරි ගැටලුවක් තියෙනවද පැහැදිලිද හරි එතන අපි වීජ ගණිතේ උදව් කරගන්න එක හරි වටිනව නේද බලන්න වීජ ගණිතේ අපි අඥාතයක් යොදාගෙන ගත්ත දැන් මම මේ ගැටලුවට පිවිසුණු විදිය දැක්කනේ මම මෙතනින් ගත්තේ මේ මෙයා x කියලා ගත්තේ. එතකොට අපිට ඒක 4 ගුණයක් බව පෙන්වන්න පහසු වුණා. නේ? අපි යමු පුතා එහෙනම් ඕගොල්ලෝ ලියා ගන්න වෙලාව ඕනද තව? ලියලා ඉවරද? ඔව්. එහෙනම් අය යනවා 5 වෙනි ගැටලුවට. අපි බලමු 5 වෙනි එක. පස්වෙනි එක කියන්නේ මෙහෙමයි ඒක දීලා තියෙනවා මෙහෙම වෘත්තයක් මෙතන ADB ඊට පස්සේ ACB මේ දෙන්න සමානයි AB හා D ලක්ෂ්‍ය වෘතයේ මත පිහිටා ඇත AD සමානයි BC වේ අපි ඔප්පු කරන්න කියන්නේ DB සමානයි CA බව. DB සමානයි CA බව තමයි ඔප්පු කරන්න කියන්නේ. කවුද අපිට මේකට උදව් කරන්නේ? දුල්නෙත් අත උස්සනවා. ඔව්. කියන්න පුතා. දුල්නෙත්
त्रिकोणे सह OCB त्रिकोणे अंग समवे हेतु प्रत्यक्ष वलिंग AO एक तो किरीम OC समान है OB एक तो किरीम OD के लड़ गए अनिवार्य मनीषा AC समान है DB ओ या मैं का अंग सामे टे अन्नो न केला तीरने करेगा हमारे जैसे आपके लाखों वगैरह हम त्रिकोण देखे त्रिकोण देखे देखता हूँ इधर का अंग सामों ना समान है ना ओ ओ ओ अनिवार्य मत ना फिर तो दें मित्र ने DBAC संबंध वे कोण मूलिक करके न देंगे हम विंदन अंगितिंग सामाजिक पद्धति कोण त्रिकोण एक तो यानो न ये हम संबंध वे मां कोहित में कर क्या लपेट नहीं है ने अनिवार्य पर त्रिकोण अंग सामे एक तो मतामाई यानो नहीं किया न है कि मत इन्नो न ने एक दानुम ओबटे एक का तमाई प्रैक्टिस से कर अभी मैं किधरी बात करूं मैं बना उन्ने साधने මේ විදිහට ඔබ ලියලා තියෙන මේ හා සමාන වෙන්න ඕන අපි මුලින්ම ත්‍රිකෝණ දෙක සඳහන් කරනවා ඒ තමයි ADO ත්‍රිකෝණයේ සහ OCB ත්‍රිකෝණයේ අපි කියනවා AD සමානයි BC ඒ තමයි தත්ත්වය දත්තය ඊට පස්සේ අපි කියනවා ADO කෝණය සමානයි OCB කෝණය එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ ඊට පස්සේ අපි කියනවා DOA සමානයි COB प्रतिमुख कोण है प्रतिमुख कोण है एमनी सापेक्षीय नवा ADO त्रिकोणीय अंग समाई OCB त्रिकोणीय वे एक अवस्था वापेक्षीय नवा कोणे आई पादे आई इधर पास सापेक्षीय नवा एमनी सा AO සමානයි OB අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද ඊට පස්සේ DO සමානයි OC එම නිසා අපි ගන්නවා AO දන මේ දෙක මාරු කරගත්තා නම් අපිට වාසියනේ මේ දෙක මාරු කරගමු OC සමානයි OD ඊට පස්සේ අපි ගන්නවා AO දන OC OB දන OD සමාන රාශියෙන් එකතු කළ විට ලැබෙන රාශි සමානයි ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ AO OC එකතු වුණාම හැදෙන්නේ AC
ඊට පස්සේ OB OD එකතු වුණාම හැදෙන්නේ BD නැත්නම් DB වේ අන්න හරි ඔය විදිහට ඒ ලකුණු කරන එක පෙන්නන්න ඕනේද ලියලා ඕ මෙතන ඕද එතකොට එහෙම නැතුනොත් මොකද වෙන්නේ මෑතේ කියන්නේ ඕක මේ කියන්නේ නිර්මාණයක් කියලා පෙන්න ලියන්න ඕනද ආ ලියන්න ඕනද කියලා ආ ආ ආ ආ ඔයා කියන්නේ මෙතන අපි ඕ ගත්ත හිඳ නේද මේක දීලා නැහනේ නේ ඔව් 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 පුතේ ඒක කියන්න ඕන මොකද මෙතන අපිනේ ඕ ගත්තේ ඒක අපි ලියන්න ඕන නිර්මාණයක් නෙවෙයි ඒක නිර්මාණයක් නෙවෙයි අපි මෙතන ලියන්න ඕන මේ AC හා DB රේඛා ඕහිදී ඡේදනයේ වේලෙස ඡේදනයේ වන ලෙස සලකමු කියලා නේ ඒක අපි මෙතන සාධනයේදී අපි ගන්නවා අපි සාධනයේදී දිනනවා මෙතනට AC සහ DB රේඛා ඕහිදී ඡේදනයේ වේයයි සලකමු ඡේදනයේ වේ යයි සලකමු කියලා. හරි. ඒක ඔයා මතක් කරපේ කොහොඳයි. මොකද අපි ඕ මම අපිනේ ඕ දාගත්තේ. ඒකයි. අපි ඊළඟ ගැටලුවට එමු. අපි යමු ඊළඟ එකට ඊළඟ ගැටලුව තමයි පස්වෙනි එක අනේ 6 අන්තිම එකනේ මේකේ තියෙනවා PQ ඕකේන්දේ වන වෘත්තේ විෂ්කම්භයක් කියලා ඊට පස්සේ QR OS සමාන්තරයි කියලා කියනවා අපිට කියනවා SR SP SR SP සමාන බව පෙන්වන්න කියලා SR SP මා රූපෙ මෙතනට ගන්නම් එතකොට
මේ විදිහට මෙතන P O Q මෙතන S R P Q යනු ඕකේන් දේවන වෘතේ විස්කම්භයක් ඒක හරි ඊට පස්සේ Q R Q R O S සමාන්තරයි මේ දෙන්න S R සමානයි S P බව පෙන්වන්න निसली को රංග හදලා නැහැ වගේනේ සමාධි තුරුණු පැහැදිලි කරන්න බලන්න තුරුණු කොහොමද මේක අපි ගත්තේ S R S P සමාන බව කැමති කෙනෙක්ට අවස්ථාව තියෙනවා දුල්ලේ තමයි අතුල්සගෙන ඉන්නේ ඔහු කියන්න බලන්න මේකේ ත්‍රිකෝණංග සමයක් කරන ත්‍රිකෝණංග සමයකට ගියාද අපිට මෙහෙම ටාගට් එකක් ගන්න බැරි වෙයිද මේ කෝණ x කියලා ගත්තොත් මෙයත් x කියලා පෙන්න ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ නේද SRSP සමාන වෙනවනේ සමදිපාදික කෝණවලින් මෙයා x නම් බැරි විදිහ මෙයාව x කියලා පෙන්න පුළුවන් සර් පුළුවන් නේ කොහොමද පෙන්නන්නේ සර් මම ගත්තේ සර් SPO y කියලා S S P S P O S O P S O P Y කියලා ගත්තේ. ආ හා හා. එතන Y කියලා ගත්තේ. ඔයා මෙතන කේන්ද්‍රය මත ආපාතිත කෝණය නේද? ඒක 2y කියලා ගත්තනම් ඔයාලට මෙතන y එනවනේ. ඔව් සර්. ඒක 2y කියලා ගත්තොත් ලේසි. 2y කියලා ගත්තොත් ලේසි. ඒක අපි දැන් මෙහෙම ගියොත් මෙයා x නම් මෙයා 2x නේ. P O සමාන වෙනවා අංශක 180න් 2x අඩු කරලා A එන කෝණේ අපි දෙකෙන් බෙදනවා නේ ඒ කියන්නේ 90 අඩු කිරීම x මෙයා ඔව් සර් ඔව් ඊපස්ස ඔතන සර මේ ඡේදන ලක්ෂය ලකුණු කරා මෙයාව ඔව් සර් මෙතන ලකුණු කරගත්තා අපි ගමු P Q R S T කියලා ගමු. ඔව්. එතන සර් T P O ඊට පස්සේ හොයාගත්තා. T P O T P O කොහොමද ගත්තේ? T
සර් PR Q අර අර්ධ වෘත්තයේ කෝණ හින්දා 90ක් වෙනවා. මෙයා 90යි. එතකොට සර් අනුරූප කෝණ වලින් මෙයා 2x ඉඳ මෙයා 2x. ඔව් සර් එතකොට මේ කෝණේ අපිට ගන්න පුළුවන් මෙයාව 180 90 අඩු කිරීම 2x. ඔව්. ඊට පස්සේ මේ සම්පූර්ණ කෝණය 90 අඩු කිරීම x නේ. එතකොට 90 අඩු කිරීම x කින් අඩු කරනවා 90 අඩු කිරීම 2x. එතකොට එනවා 90 අඩු කිරීම x අඩු කිරීම 90 එකතු කිරීම 2x. 90ට 90 ඉවත් වෙනවා 2x කින් x අඩු වුණාම x. මෙයා x වෙනවා. මෙයාත් x. ඒවනම් SRP SP සමානයි. දුල්නෙත් කොහොමද ගත්තේ? लज्ज बैठ कटवागीट लज्ज भय विसीज भय अवश्य ලැජ්ජබය ඕන තැන් තියෙනවා නමුත් ඉගෙන ගන්නකොට තමන් දන්නේ නැති දෙයක් තේරෙන්නේ නැති දෙයක් අහලා විසඳ ගන්න ඕන. ඔව් මේ දෙන්න සමාන්තරයි කියන්න බලන්න. එතකොට සර් PR Q අංශක 90ක් වෙනවා අර්ධ වෘත්තයේ කෝණ නිසා 90යි. හරි. ඊට පස්සේ සර් STR අංශක 90ක් වෙනවා සමාන්තර ඒකාන්තර කෝණ නිසා SP STR අර ඡේදන ලක්ෂය සර් T කියලා දාගන්නවා. මෙයා STR එයා 90ක් වෙනවා ඒකාන්තර කෝණ. හරි. එතකොට සර් RTO තංශක 90ක් වෙනවා බද්ධ කෝණ නිසා RTO ඔමෙයාත් 90යි. හරි. එතකොට සර් අපරාධින ඔයා එතනට 90 ගත්තේ මිත්‍ර කෝණ පරිපූරකයි කියලා ගන්න පුළුවන්. अंग समकर वेरी गुड එතකොට මේ දෙන්න සමාන වෙනවානේ එතනින් ගන්න පුළුවන් නේද චන්දිය මෙතන නේ මෙතන දැන් මෙයා 90යි මිත්‍ර කෝණ පරිපූරකින්ද මෙයා 90යි මෙයා ජාය කේන්දරේ ඉඳන් ජායට ලම්බකේ වෙනවා ජාය සමච්ඡේදනයේ වෙනවා ත්‍රිකෝණ දෙක අංග සම කරනවා ඒතර වෘත්ත කෝණ ඕනෙම නැහැ අර්ධ වෘත්තයේ කෝණේ විතරයි ඕනේ වෙන්නේ නේ බොහොම හොඳයි තව විදිහකට හදපු අය තියෙනවා නම් සාකච්ඡා කරමු අපි කතා කරන්න ඉසුල කොහොමද හදුවද පුතා මේ කොයි ක්‍රමයකටද හදුවේ को निशली गान हेदे नहमद हेदे नहीं कर अंग सामे मैं भी दिए ओ ने अभी දැන් ලියන විදිය තමයි බලන්න ඕනේ අපිට අංග සාමයේ මේ මේකට යමුනේ මෙතනට ගියොත් අරකට වඩා පීවර ගන්න ටිකක් අඩුයි වගේනේ නේද චන්දිව් අ මේ මේකට යමු කොහොමද බලමු අපි ලියමු
එතකොට අපිට එනවා අපි ලියමු සාධනය ටී කියන එක නම් මුලින්ම හඳුන්වන්න වෙනවනේ රූපයේ PR සහ SO T හිදී ඡේදනයේ වේයයි සලකමු ඡේදනය වේ නැත්නම් ඒ මෙහෙම ගමු PR SO ඡේදනය වන ලක්ෂ්‍ය T ලෙස ගනිමු ඒකයි එහෙමයි ලියවෙන්න ඕනේ අපි නෙමෙයි ඡේදනය කරන්නේ PR SO ඡේදනය වන ලක්ෂ්‍ය ඡේදනය වන ලක්ෂ්‍ය T ලෙස ගනිමු ඊට පස්සේ අපි ගමු PRQ සමානයි අංශක 90යි අර්ධ වෘත්තයේ කෝණ අර්ධ වෘත්තයේ කෝණ එවනිසා OTR සමානයි 180 අඩු කිරීම 90 අංශක 90යි හේතුව ආ සර ඔතන සර මේ ඒකාන්තර කෝණය ගන්න පුළුවන් නේද එකපාරම ඔව් මේ මෙතන 90 බව නේද ඔව් ඔව් මෙතන මේ 90ට වඩා මේකනේ අපිට ඕනේ නේ ඒකාන්තර කෝණය අපිට ත්‍රිකෝණ දෙක අංක සම කරන්න ඕනේ හිතනේ ඔව් පුතා කිව්ව හරි මෙතන 90ට වඩා අපිට එතන 90 තමයි ඕනේ ආයි මේ 90 ඕනේ නැහැ එතකොට එතකොට අපිට එන්නේ STR බොහොම හොඳයි STR සමානයි අංශක 90යි 90ට ඉස්සලා මෙහෙම ලියමු STR සමානයි TRQ TRQ සමානයි 90යි හේතුව සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ ඊට පස්සේ තවද අපිට කියන්න පුළුවන් PTR සරල රේඛාවක් නිසා සරල රේඛාවක් නිසා අපිට STP STP සමානයි අංශක 180 අඩු කිරීම 90 ඒ කියන්නේ අංශක 90යි. ඒ සරල රේඛාව මත පීඨන බද්ධ කෝණ හින්දා. දැන් අපි කියනවා STP ත්‍රිකෝණය අනේ තවත් අපිට මෙතන මේක කියන්න ඕනනේ. තවද PT සමානයි TR අපිට මේ 90 ඕන වෙනවනේ මේ 90 ඕන වෙනවා පුතා හේතුව මෙතන ලම්බක බව අපි පෙන්වන්න එපේ දෙපැත්ත සමච්ඡේදනේ මේ අපි ඒකත් ලියමු මෙතන තවද තවද OTR සමානයි අංශක 90යි සරල රේඛාවක් මත පීඨන බද්ධ කෝණ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ මෙතන එම නිසා අපි කියනවා PT සමානයි TR හේතුව OT ලම්බක වෙනවා
PR වීම ඉතල ලම්බකයි නනුමුහිත මේක අපි ගමු අංක 1 කියලා අංක 1 නොලිවුවත් කවන්නේ ගැටලුවක් නැහැ ඔහොම තියාගන්න දැන් අපි ගන්නවා ත්‍රිකෝණ දෙක SPO ත්‍රිකෝණය සහ STR ත්‍රිකෝණ වල අපි කියනවා STP සමානයි STR සමානයි අංශ 90යි හේතුව ඉහත සාධිතයි ඉහත සාධිතයි ඔපි කොටු කරලා තියෙයි ඊට පස්සේ අපි කියනවා PT සමානයි TR ඒකටත් මේකම තමයි හේතුව එම අපි ඔප්පු කරලා තියෙනවා තවද අපි එනවා ST සමානයි ST ට ඒකට හේතුව පොදු පාදේ එම නිසා SPO ත්‍රිකෝණයේ අංග සමයි STR ත්‍රිකෝණයේ වේ එම නිසා අවස්ථාවෙන්නේ කෝණයයි කෝණයයි පාදයයි කෝණයයි කෝණයයි පාදයයි එම නිසා අපිට කියන්න පුළුවන් SP සමානයි SR වේ අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද අනුරූප පාද ඔන්න ඔහම පැහැදිලිනේ ඔක 11 පන්තියේදී කරොත් එහෙම මේක මෙච්චර දුර යන්න ඕනේ නැහැ 11දී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා පුතා ත්‍රිකෝණයක පාදයක ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳන් ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනය වේ ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනය වෙනවා අනිවාර්යෙන් මේ පාද දෙක සමානයි කියන එක කියන අපි ඔකට කියන මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය කියලා. දැන් එතකොට අපිට මෙන්න මේ ත්‍රිකෝණය අපිට සැලකුවොත් එහෙම මේ ත්‍රිකෝණය මෙයා O කියන්නේ මධ්‍ය ලක්ෂයක්නේ. මධ්‍ය ලක්ෂයේ මෙතන සමාන්තර බව දීලා තිනවා. එතකොට පාදයේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් තවත් පාදයකට සමාන්තර වදින ලබන රේඛාවෙන් ඉදිරි පාදයේ සමච්ඡේදනය වෙනවා. එතකොට අපිට අග්ගාල මේ දෙපැත්ත සමානයි කියලා ගන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයෙන්. ඒක ඕගලන්ට ගන්න බෑ තාම ඕගොල්ලෝ මේක කරලා නැති හින්දා. ඔව්. එතකොට ඒ කොටසත් අපි ආවරණය කරගත්තා නේද? ඒ ගැටලු ටික. දැන් මම ඕගලන්ට දැන් ලබන සෙනසුරාදා පුතේ පැය දෙකක ප්‍රශ්න පත්‍රයක් දෙනවා. හොඳට අහගන්න. පැය දෙකක. ෆස්ට් පේපර් එක. කැමරා ඔන් කරලා කරන්න පුළුවන්ද? ඒ හැකියාව තියෙනවද ඔයගොල්ලන්ට? පුළුවන්. හැමෝටම? පුළුවන් සර්. ඒක මෙන්න මෙහෙම ප්‍රොසීඩියර් එකක් කරන්න බැලුවේ. ඔගොල්ලෝ කරන තැන මට පේන්න ඕන. ඒතර කැමරා ඔන් කරන්න ඕන. කැමරා ඔන් කරලා කරලා ඊට පස්සේ වෙලාව ඉවරනහම ඒ මොහොතේම ඒකේ ෆොටෝ එකක් අරගෙන ඔගොල්ලෝ මට PDF එකක් බවට පත් කරලා WhatsApp කරන්න ඕන. ඒකට මම පුංචි කාලයක් දෙනවා. ඒ විභාග පේපර් එක ඉවර වෙලා මිනිත්තු 10ක් වගේ කාලයක් තුල ඔගොල්ලෝ ඒක ෆොටෝ එක අරගෙන PDF කරන්න ගන්නවනේ නේ?
एक तीन वन ऐप्पे का तीन वन ये ऐप्पे का दाग आने इधर वाले पीडीएस करना ये वाला पुरवा इधर पास से ए करपु एके राफ कॉपी है क्या ने ओगल उत्तर लिए पु उत्तर पाते हैं ये तो कुछ मेमा से अंतिम साथी पैरों में गाने ना कुछ एक आरंभ ने इन्दो ना एक लेबिने साला सान्नो ना मटे पहली दिन ये वांगे क्रियावली के त्यान ने उबस उदानाम दे විශ්වාසනීයත්වයේ තමයි මෙතන යන්නේ පවතින තත්වයන් එක්ක බැලුවාම පුතා අපි පන්ති කාමරයකට ගෙනගෙන කරන එකට වඩා ආරක්ෂා සහිත සහ අවස්ථානුකූලයි කියලා හිතෙනවා දැන් මේ දවස්වල ඔය විශ්වවිද්‍යාලවල ඔන්ලයින් එක්සෑම් කෙරුණෙත් ඔය විදිහටම තමයි සමහර පාසල්වලත් ඔය විදිහට කරා ඒකෙනම් කරේ රෆ් කොපිය ඒගොල්ලෝ ලියුපු එක තැපල් කරනවා ඔයගලන්ට එහෙම කරන්න ඕනේ නැහැ ඔබ පැවිල්ලා ඒක බාර දෙන්න පුළුවන් ටියුට් එක ගන්නකොට එතකොට මම ඒක බලනවා එතකොට ඔබේ ඒ මොහොතේ ඔයගොල්ලෝ හැබැයි මට අරක එවන්න ඕන ඒක එවුකුන් නැති අයගේ අරක මම බලලා වැඩක් නැහැ ඒක විශ්වාසයත් එක්ක යන්නේ ඉතින් මං හිතනවා ඔයගලන්ට ඒක කරගන්න පුළුවන් වෙයි කියලා නේ හැමෝම ළඟම තිනවනේ ඉතින් ජංගම දුරකතනේ රාත්‍රියේ අම්මල තාත්තලා තැවිලා ඉන්නේ එතකොට එතකොට ඔයගලන්ට ඒක පින්තූරයක් අරගෙන PDF එකක් කරලා මට එවන්න පුළුවන් එමනම් අපි අගීම ෆස්ට් පේපර් එකක් කරන්නේ ෆස්ට් පේපර් එකක් ෆස්ට් පේපර් එකක් කරන්නේ එතකොට ඕගොල්ලන්ට ෆස්ට් පේපර් එක කරනකොට දැන් තියෙන ප්‍රශ්නේ ඒක print out එකක් ගන්න බෑනේ print out එකක් ගන්න පුළුවන් ඇයිට ඒක ඒ print out එකක් ගන්න වෙලාව නැහැ නේද ඕගොල්ලන්ට පුළුවන් ඒක ගැටලුවක් කරගන්න එපා ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙච්චරයි කෙටි ප්‍රශ්න 25 තියෙනවානේ කෙටි ප්‍රශ්න 25 ඕගොල්ලන්ට පුළුවන් फुलस्कैप को लेकर नेता हाफ शीट को लेकर नेता विभाग को लेते ही नौना वादाम हों दाई पासल वाले निकुट कर लेते बोले विभाग को ले इवन नेती उन्हाँ के गेटर वन नए अगर देखें तीन नौना वादा हों दाई एक प्रश्न विषय पाह उप सुदुसु पारी भी हादान पुलवां इडवेंग करेगे ना ඉද පිළිබඳව මම ඉච්චර සැලකිලිමත් වෙන්නේ මේ ඇගීමේදී මේ ඇගීමේදී මම සැලකිලිමත් වෙන්නේ කාලය සහ ඔබ මෙතෙක් ඉගෙනගත් කරුණු වල තියෙනා වූ සාධනීය මට්ටම ඔබ රවි කියන්නේ තක්සේරු කරනයක් කරන්න හදන්නේ විවගත ප්‍රශ්නයේ අර ඉද ප්‍රමාණය කළමනාකරණය පිළිබඳව මම ඒක වෙනම ඕගලන්ට මුද්‍රණය කරපු ප්‍රශ්න පත්‍රයක් ලැබෙන සලස්සල අපි ඒක කරමු දැනට ඔබ එතකොට print out එක ගන්න පුළුවන් නම් මේ මොහොතේම අරගෙන කරාට ගැටලුවක් නැහැ ඒකත් හැබැයි මට පේන්න ඕන මුද්‍රේ print out එක ගත්තට පස්සේ ওই විදිහට අපි බලමු එහෙනම් පොඩි අතදා බැලීමක් කරමු සූදානම් වෙන්න සෙනසුරාදා පුතාලා මුණ ගැහෙන්නේ රාත්‍රි 8ට 8 ඉඳන් 10 වෙනකම් එතකොට 8ට පෙර අපි විනාඩි 10කට කලින් මම ප්‍රශ්න පත්‍රය ඔයගලන්ට යොමු කරනවා. කෙටි ප්‍රශ්න 25යි විවගත රචනා ප්‍රශ්න 3යි ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ගැන ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ආකෘතියක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම දැන් සාමාන්�ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දැන් 2021 පේපර් එක අපි ගත්තොත් किसी एक पेपर एक है देने पुते तानी कर्म दहाई पांती दानुम पदनाम करेगे ऐहिंदा उगलांटर मेसरे न ओल्ड पेपर का नाम उगलांटर तानी मारे में
විශේෂ සාමාර්ථයක් ගන්න පුළුවන් මට්ටමකටම හැදේ. නේ? ඔබේ අවසරයේදී ඒක ටිකක් වෙනස් වෙයි. 11 කොටස ආවරණය කරගන්න පුළුවන් මට්ටමකට හැදෙන හින්දා. අපි බලමු. එහෙනම් ඒකට හොඳට සූදානම් වෙන්න. එමනම් අපි අදට මෙතනින් අවසන් කරමු. සෙනසුරාදා පේපර් එකට හොඳට සූදානම් වෙන්න සතිය පුරාවටම ඒ කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න. B පාට් එකට එන්නේ ඔබ දන්නවා භාග සම්බන්ධ ගැටලුවක් එනවා. ඊට පස්සේ මිනිතේ යටතේ එන්නේ කේන්ද්‍රික ඛණ්ඩ සම්බන්ධ වෙච්ච පරිමිතී වර්ගඵලයේ සම්බන්ධ කොටසක් ප්‍රශ්නයක් එනවා. ප්‍රතිශත අනුපාත සමානුපාත මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් එයි. ඊට පස්සේ සංඛ්‍යානේ මූලධර්ම යටතේ ප්‍රශ්නයක් එනවා. ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න වටපස්තර වෙන්නත් පුළුවන් කොහොම වෙයිද දන්නේ නැහැ. සංඛ්‍යාන මූලධර්ම වලින් ඊට පස්සේ කුලක සම්භාවිතාවෙන් එනවා. කෙටි ප්‍රශ්න 25 නම් කෙටි ප්‍රශ්න 25 අනිවාර්යම පුතා ජ්‍යාමිතීය ප්‍රශ්න 8ක් එනවා. ඒ ආකෘතිය තුල ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න. ඔබට ඕනම් මම පෙන්නන්නම් ප්‍රශ්න පත්‍රය නෙවෙයි ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය ගැන අදහසක්. ඔව් අපිට එවන PDF එක මේ يعني එඩිට් කරන විදියට ඒකම ලියන්න පුළුවන් නැවලන්නත්. ඔව් එඩිට් කරන විදියට කියන්නේ එම උත්තර ටික දාලා PDF එක එවන්න. ආ ඒ කියන්නේ word document එකක් විදියටද? ඒ කියන්නේ අර PDF edit කරන ඒ කියන්නේ දැන් ඉරි ගහන ගන්නම් ඒක ඉරි ගහන්නේ ගණිතේ MCQ type නෙවෙයිනේ. ලියන්නනේ තියෙන්නේ. දැන් ඔයාලට ඒක type කරලා ඒක type කරන්න නම් ඉතින් ලේසි දෙල්ලම නෙවෙයිනේ. ඒක අමාරුයි. ඒ වැඩේ කරන්න බෑනේ. රූප සටහන් ඒව ගණන් ඔවා කරන්න තියෙන එකම දෙයක් තමයි print out එකක් අරගන්න එක. ඒ print out එකක් ගන්න තියෙන්නේ විනාඩි 10ක් වගේ කාලයකට පෙර තමයි එවන්නේ. නේද? එතකොට ඒක එහෙම ගන්න පුළුවන්. ඒක එච්චරම ලකුණු සැලකිල්ල දක්වන්න අවශ්‍ය නැහැ. දැනට අපි කරන්න තියෙන්නේ ඒ ප්‍රශ්න 25ට උත්තර පිළිතුරු ගොඩනගන එක. ඒ පිළිතුරු ගොඩනගන්න ඔබට කැමති ඉඩ ප්‍රමාණයක් ගතතර කමක් නැහැ. හැබැයි තේරුම් ගන්න කෙටි ප්‍රශ්නයක් තියෙනවා. ඒ යන ඉඩ ප්‍රමාණය කොයි වගේ ප්‍රමාණයක්ද කියන එක ඔබට දැන් ප්‍රශ්න පත්‍රයේ දැක්කහම පේනවනේ. ඒක. ඒ හින්දා ඒක ලොකුවට එච්චර හිතන්න යන්න එපා. වෙන්න ඕනේ ඊට පස්සේ ඒවා විසඳලා ඒකෙ විසඳුම් මට අර කිව්ව වගේ ඡායාරූපයක් ඒක මේ මොහොතේ WhatsApp කරන්න ඕන මම දෙන වෙලාව ඇතුළත. ඊට පස්සේ ඒක පුතාල පරිස්සම් කරලා තියාගෙන අර පැවරුම ගන්න එනකොට ඒක මට ඒකේ රෆ් කොපිය ලැබෙන්න ඕන. එතකොට ඒක තමයි මම බලන්නේ. ඒක මම බලනකොට අර ඔගොල්ලෝ එවල තියෙන ඔබ එවපු පින්තූරේ නැත්නම් උත්තර පත්‍රය එක මම සසඳලා තමයි බලන්නේ. හැබැයි ඒකට එහා ගියේ වෙනස් වීම් තිබුණොත් ඒවට ලකුණු දෙන්නේ නැහැ. විශ්වාසය තමයි අනිවාර්යෙන්ම. මම එහෙම කියන්නේ ඔයගොල්ලෝ අවිශ්වාසයෙන්ද නෙවෙයි. මොකද නිවැරදි තක්සේරුවක් ගන්න ඕන. දැන් ඔබ ඉන්නේ කොයි වගේ තැනකද? කොයි වගේ මට්ටමකද? ඒ තක්සේරුවේ වටිනාකම දින්නේ ඕගොල්ලන්ටමයි. අපි එතකොට එතනින්දන් තමයි ඊට පස්සේ යන්න ඕනේ අඩුපාඩු මොනවද ඒවා නිවැරදි කරගෙන. දැන් නිවැරදි තක්සේරු කරන්නේ තමයි පුතා යන්නේ. මම ඔබට කිව්වා මම විෂය නිර්දේශය ආවරණය කරන්න ඕන අනිවාර්යෙන්. ඒ විෂය නිර්දේශය ආවරණය කරන්නේ විභාගයේ මූලික කරගෙන නෙවෙයි ඇත්තටම. විභාගයේ මූලික කරගෙන විෂය නිර්දේශයක් ආවරණය කරන්න ඕනේ නැහැ. මේ විෂය නිර්දේශයේම ආවරණය වෙන විදිහට ඔබේ ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්න පත්‍රයට අදාළ වෙන ප්‍රශ්න ඒ අදාළ පාඩම් මාතෘකා පමණ ඔබට දෙන්න කියලා දෙන්න තිබුණා. එහෙම කරේ නැහැ. මොකද මේ විෂය නිර්දේශය තුල විෂය කරුණු ඔයගලන්ගේ අනාගතයට වැදගත් වෙනවා. වෘත්ති අධ්‍යාපනයේකට උසස් අධ්‍යාපනයේකට. ඒ හින්දා තමයි අපි මේක ආවරණය කරගත්තේ.
ඊළඟට තියෙන හරියට අපි තක්සේරුකරණය කරගන්න ඕන ඕගොල්ලෝ මේ කරගෙන ආපු ඒවයි කොතෙක් දුරට මේවා ග්‍රහණය කරගෙන තියෙනවා. ඒකට එහෙනම් ඕගොල්ලෝ හොඳ පෙර සූදානමක් හදා ගන්න ඕන. විභාගයක් කියන්නේ පෙර සූදානම තමයි ඕගොල්ලන්ගේ වැදගත් වෙන්නේ. ඔබ දැනුමින් සූදානම් වෙන්න. එතකොට මුලින්ම ඒක උපරිමය කරගන්න පුළුවන් වෙනවා. උපරිමය කරගන්න පුළුවන් වෙනවා. ඔව් ගැටලු තියෙනවද තව මොනවා හරි? මෙන්න මෙහෙමයි ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය මං දන්නේ එක ඔයගලට පේනවද? ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද? ඔව් මේ විදිහට තමයි ඕ ලෙවල් වල කෙටි ප්‍රශ්න 25 හැදෙන්නේ. සංඛ්‍යා දේවා ඒක කියලා විලා ඒක නැද්ද? ඔමින් මම මේක මේ වෙන එක ඕපන් කරා. දැන් පේනවද? පැහැදිලිද? පේනවද පුතා? දුන්නේ? කවුරු හරි කතා කරන්න පේනවද? පේනවද? හරි. මේ තියෙන්නේ. මේ විදිහට තමයි ප්‍රශ්න 25 හැදෙන්නේ. සංඛ්‍යා තේමාවෙන් 4යි, මෙනුව වලින් 4යි, බීජගණිතෙන් 6යි, ජ්‍යාමිතිෙන් 8යි, කුලක සම්භාවිතාවෙන් 2යි, සංඛ්‍යානෙන් 1යි. මම මේ කතා කරන්නේ ඕලෝල් පේපර් එකේ ෆස්ට් පේපර් එක. මේ විදිහටම තමයි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයත් හැදෙන්නේ 10ේ. ඊට පස්සේ මම ටිකක් වෙනින් බලන්න මේ B කොටස. ෆස්ට් පේපර් එකේ බී කොටසේ ජ්‍යාමිතිය ප්‍රශ්න එන්නේ නැහැ. බීජගණිත තේමාවයත් ප්‍රශ්න නැහැ මේ සෙකන්ඩ් පේපර් එකට. ෆස්ට් කොටසේ බී එක. මේනිලි ෆස්ට් එකේ බී එක ලකුණු 10 බැගින් විවෘතගත ප්‍රශ්න 5ක් එනවා. බීජගණිතය ජ්‍යාමිතියයි ඒක එන්නේ නැහැ. බීජගණිතය ජ්‍යාමිතිය එන්නේ නැහැ. අර මං කිව්ව කාරණා තමයි භාග, මිනිතය, සංඛ්‍යානය අනුපාත ප්‍රතිශත සමානුපාත පිළිබඳව සහ කුලක සම්භාවිතාවයි. ඒ ගැන අවධානය යොමු කරන්න. හරි. හරි එහෙමනම්. එහෙනම් අපි අදට මෙතනින් අවසන් කරමු. සෙනසුරාදා ගුණ ගැයෙන බලාපොරොත්තු වෙයි. ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.